සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී ඔබ මාත් එක්ක රැඳිලා ඉන්නේ ඔබේම දයාවර නාලිකාවත් එක්ක සිත් FM 103.1. අද ඔක්තෝබර් මාසේ 15 වෙනිදා මාසේ මැද දවස. ඉතින් ඔබේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාව නිෂ්ඨ කරගන්න යන ගම්මනේදී මාස භාගයක් ගිහිල්ලා කල්පනා කරලා බලමු කොහොමද ජීවිතේ කියලා. ඒ අතරතුර මං කැමති ඔබත් එක්ක බෙදාගන්න. Forgiveness is a strange medicine. If you give to others, it heals the wounds of your life first. It heals your heart first. ඉතින් මේ සමාව දීම කියලා කියන එක හරි තද්ද බල දිව්‍ය ඖෂධයක් කියලා කියනවා. එතනදී තමුන්ව තමයි ඉස්සලාම සුවපත් වෙන්නේ. නිදහස් වෙන්නේ නැවත හදවතේ සතුට කියන එක ස්ථාපනය කරගන්නට හැකි වෙන්නේ. සමාව දෙන්නේ නැතුව වෛර කර 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 එකට එකක් කර කර තකට තක ඉන්න ගියොත් වැඩිපුර දුක් විඳින්නේ කවුද කියලා හෙවොත් අනිත් පාර්ශ්වයෙන් අනිත් පාර්ශ්වයේ සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යයි. නමුත් අපි ඒකත් එක්ක හැපි හැපි ඉන්න ගියාම අපිම තමයි වැඩියෙන්ම දුකටපත් වෙන්නේ. අපේ හදවතේ තියෙන සාමය තමයි අපිට අහිමි වෙලා යන්නේ. අපිම තමයි දුකට පත් වෙලා ඔහි බලාගත්තු අතේ බලාගෙන කිසිම එනර්ජි එකක් නැතුව ශක්තියක් නැතුව බලයක් නැතුව ජීවයක් නැතුව ඔහි ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙන්න යන්නේ. ඉතින් එහෙමනම් ඔබ කැමතිනම් ඔබේ හදවතේ තියෙන ඒ සාමකාමීත්වය හැමදාම මේන්ටේන් කරගන්න පවත්වගෙන යන්න කැමතිනම් කවුරු හරි පුංචි හරි වැරද්දක් කරොත් you be the first person to forgive. ඔබ සමාව දෙන පළවෙනි පුද්ගලයා සමාව ඉල්ලන පළවෙනි පුද්ගලයා බවට පත් වෙන්න. ඒ සඳහා ඔබට ජයම ජය.